සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය උදැසන 8 සිට මධ්‍යහන 12 දක්වා හෙට සිට පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවීම ආරම්භන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් පවසන්නේ. හෙට දිනේ උතුරු මැද පළාතේද ලබන 13 වනදා මධ්‍යම පළාතේද 14 වනදා සබරගමු පළාතේද ඒ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 15 වනදා වයඹ පළාතේ මෙන්ම 16 වනදා දකුණු පළාතේද 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්ති සමිති සඳහනේ පවසන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කාල සීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදු කරන බව එම සඳහනේ වැඩිදුරටත් දැනුම් දෙනවා. නෑ හැමදාම මොකද්ද මේ කරන මේ ආජනතාවගින් මේ පරිගන්නේ? ඇයි රජයෙන් පරිගන්න ගිහිකෝ රජේ මැතියම තුරුමේ පරිගන්නු? ඇයි අපෙන් පරිගන්නේ මේ අපේ පඩි අරගෙන? මෙසේ ආරම්භ වීමට නිමිත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ දැක්වූයේ මෙවන් අදහසක්. ජීවිතත් එක්ක කරන අරගල බොහොම කල්පනාවෙන් කළ දේවල්. ඇත්තෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරගලට වඩා සාකච්ඡා තුළින් ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මේ ආරම්භ කරන මොනම වර්ධනයකටවත් සූදානම් නැහැ. සාකච්ඡා සම්බුද්ධ මාර්ගයෙන් අපි ඉල්ලින් අපි ලැබෙනවා. දැන් ඔබ නිලැඳුන් කොටසක් ඔබ ලැබුණා. මේ වැනිවාසයේ තව කොටසක් ලැබෙනවා. තව රුපියල් 5000ක දීමනාවක් ජනවාරිය ලැබෙන්න. මේවා අරගල කර නැත්නම් ඒකාත්මයෙන් ලැබෙනවා. අපි ජීවිතයත් මරණයත් අපර තරණ කෙරෙන්නේ රෝගීන් තව තවත් අමාරුකම් නොදී රෝගියා බේරලා සුවපත් කරලා ගෙදර යවන්නට අපි හැමදෙනාම අදිෂ්ඨාන කරන්න ඕනේ කියන එකයි මම කියන්නේ.